thank <music> you සරණයි සුපින්නත් ඔබ සේලු දෙනාට. අවිතු අඳුරතුරලා සදහම් ආලෝකය පින්නත් ඔබට නිරතුරුවම ඒකත්මික කරන, බෞද්ධ අරූපවාහිනයේ ඓතිහාසික කුරු නෑගල ඇත් අතරාජ මහා විහාරස්ථානය පිහිටි බෞද්ධ රූපවාහිණී කුරුනෑගල ශාකා මධ්‍යස්ථානයේ සිට පටිකතකොට. මේ පැහටනීමිත උතුම් සත්්ධරම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් අ්ඩ පේවෙත ගෞරවෙන් වැඩම් කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වස්වාමීෙන් වහන්සේව අපිසැම පළමුකොට සාතුනාද නංවා වන්දනා කරමු. සාධහූ සාධ වූ සාධහෝ. පින්වත්න මෙම උතුම් ඔහු සද්ධරම දේශනා වෙනුවෙන් තම පින්බර සැදැහැති දායකත්වය ගෙන කටයුතු කනුලබන්නේ. වසර පහකට පෙර අභව ප්‍රාප්ත වූ පොළොනරුව ඕනෑගම පදිංචිවසිට විශ්්‍රාමලත් ග්‍රාමනිලධාරී DීB. විජයකොන් ස්වාමි පරෂයට පින් අනමෝදන් කෙරනු පිණිස,හනුලා විජයකොන් භාරාව සහදෝ දරු පින්මත් පිරිස විසිනි. එේනම් ඔබ අප කෙරෙහි මෙෙත් සිතින් මෙමවතුම් සත්තරම දේශනාව ආරම්භ කිරීමට ගෞරෝණය ස්වාමෙන් වහන්සේට සාදුනාාදනංවා ආරාධනා කරමෝ අවසරයි ස්වාමෙන් වහන්ස සාදුහෝ 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 සමන්තහාචක්කවාලේසු අත්‍රාගච් ජන්තු දේවත සද්ධම්මන් මනිරාජස්සෙ සුනන්තු සග්හ මොක්හෙදන් දම්මස් සවනෙ කාලෝ අයන් බදන්තා ධම්ම සවනෙ කාලෝ අයන් බදන්තා ධම්ම සවනෙ කාලෝ අයන් බදන්තා නමුතස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මිසු, අපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ, සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසේරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ. තතාාගතස්සෙ සබ්බ්ඥනු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතුෝ අරහතෝ සබ්බ ධම්මින්සු අපප්පටිහතඥානෙ චාරස්සෙ දස බල දරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්ම සම්බුද්ධස්සේ නමුූතස්සේ භගවතුෝ අරහතෝ සබ්බ ධම්මිසු අප ටිහතඥානෙ චාරස්සෙ දසෙ බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ, සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසේරස්සෙ ධම්මරාජස්සෙ ධම්ම සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුණු. සම්මා සම්බුද්ධස්ස ඒරාගරත්තානු පතන්ති සෝතන් සයංකතන් මක්කට කෝවජාලන් ඒ තම්පි චෙති තාන වජන්තේ ධේරා අන්න පෙක්කේ නෝ සබබදුහන් පහායාතිති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගොනගරුක බෞද්ධ පින්නතුන පුංචිදරුවනේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අපේ මේ පින්වත් පිරිසය මේ මොහොතෙදී සැදී පැහැජී සෝදානන් වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අසමිත අනුකම්පාවෙන් අප්‍රමාණ දයාවෙන් අවබොහොදු කොටගෙන දේශනා කොට වදාල උතුම් පරම ගම්බීර්ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝමපුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවේ පෙරදැරි කොටගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසන තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන ඉතාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිෙවැරදි මෙලොව ජීවිතයකින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසන්ඩත් අවසානයේදී සැප සහිතපති පදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි ශද්ධර්මශ්‍රවනය කිරීමට සැදී පැහැදීමේ මොහොති සූදානන් වෙන්නේ අපේ බුදුපියාණන් වහන්සේගේ ඉතාමත්ම කල්ලයානමිත්‍ර වූ අප්‍රමාන ශ්‍රද්ධාවන්තයෙක් වූ බෙම්බිසාර මහරජ්ජුරුවන්ගේ කේමා නැමති අග්‍ර මහේෂිකා වරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙවතුම් දේශනාව තුළින් අපේ ජීවිත වලට ඉගෙනගන්න ඔහුඟක් කාරණ තියෙනවා. උපතකින් උපතකට සැරිසරණ අපි සංසාරයේ කොයි තරන් මැරිමැරී උපදිනිවද. මේ ජීවිතයේ ලස්සන රූපයක් ලබල ඒළඟ ජීවිත වලදී අවලස්ව වන රූප කොයි තරන්න ලබන් ඇද. මේ ජීවිතය අත්පා ඇඟදිපා මොනතරං ලස්සන වුන. මොනතරං සවිශක්තිමත් වුනත් සංසාරයේ කොයිතරන් මම අත් නැති පානැති කොඳු නැති, ඇස් නැති, නාස් නැති, කන් නැති, කටවල් නැති විරූපී අය බවට පත්වෙලා සංසාරය කොයි තරම් මං උපදිින් දැති. වගේ මේ සංසාරයේ හැටිත් තේරුම් ගණ්ඩ බැරුව ලබාපු සිරුරුවලට වහ වැටිලා ඒ සිරුරු උපාදාන කරගන්න අය ඒ සිරුරුවලට දැඩි ඇල්මක් තියාගෙන කාමයන් හොයාගෙන යන අයට සංසාරී කොයි තරන්නන් දුක්වි ින්ද සිද්ධ වීද. අපේ බුදුරජාණන් වහන්සේගේ නුම්පාව පිළිබඳව කරුණු කතා කර බොහෝමයි. අපේ බුදුපාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ අග්‍රමහයිෂිකව වන කේමාව අරමුණු කරගෙන කවුද මේ කේමා කියන්නේ මේ ජීවිතේ තමන් අප්‍රමාණ ලස්සන රූපශරීරයක් ලබල තිබුණට ලබල තිබුණු ශරීරයට දැඩිසේ ඇලුම් කරපු කාන්තාවක් සංසාරයෝුගක් පින්කරපු කෙනෙක් කොයි තැනන්නම් පින්කරපු කෙනෙක් ද පෙවුමතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ රන්වන් සිරිපාදමූදයේ උතුන් නිවන් ප්‍රාර්ථනා කරපු තැනතිය මුතුරා භාග්‍යතුන් වහන්සේගේ පාදු මූලේ සිරිපාමුලය වැඳවැටිල නිවන් ප්‍රාර්ථනා කරපු තැනැත්තියක්. දෙවලොවින් මනුලෝ මනුලොවින් දෙවලොවාදී අප්‍රමාණ සැපසම්පත්තිඳපු තැනැත්තිය න අපේ බුද්ධහන්තරේ අපේ බුදුපියාණන් වහන්සිළගේ තමන්ට නිවන් ලබන්ඩ වාශනාව තියනොවද කියලවදදාන්නේ නැති තැනැත්තිය. හේතුවය තමන්ගේ රූපේට වහමටිලා රූපය උපාධන කරගෙන රූපයට අහුවෙලා රූපයේ නිසාම ලබාපු ශරීරයේ නිසාම තමන් විහින් විනාශයට පත්තෙන්ට යන කාන්තාවක් එනං හිතන්ඩකෝ සංසාරයේ කොයේ තරම් පින්කරපු අයත් ඕනෑම මොහොතක විනාසයට පත්තෙන්ද බැරි නැද්ද ඉඩතියෙනවා ගේ විනාශයෙන් බේරගණ්ඩයි බුදුරජාණන් වහන්සේනමක් මන්ලෝට පහල වෙන්නේ කෙනෙක් හදවතේ තියෙන නිවන් දකිඩ තියන ඕමනාව ඕනෑම දරුණු මුරගෙක් තරන් වෙච්ච මිනිහිගේ හිත චලි තියෙන අහිංශකකම බුදුරජාණන් වහන්සේ දකින්නේ කොයිවාගේ කියලද සඳහන් කරන්නේ කල ගෙඩියක් ඇතුලේ පත්තු වෙන පහනක් වගේ කියලා කලෙ ඇතුලේ පහණපත්තු කරල බලන්නකු එලියට පේන වදය පේනනේ වඩාත් ඕමනාවෙන් බැලුවොත් පේ නැද පෙනෙහි ලඟට ගිහින් බැලූ බොහෝවෙලාට අපි කෙනෙක් පිළිබඳව නිර්ණය කරන්නේ දොරින් දකළ ත් භාග්‍යතුන් වහන්සේගේ අශීමමිතානුකම්පාවකොයි තරන්ද කෙනෙක්ගේ හදවත ඇතුේ නිවන් ලබඩ වාශනාව තියෙනව කියන කාරනාව භාගිතුන්න්නස්සේ හිත පිරිසඳලා ඒ කාන්තයෙන්දැනගන්නවා. බිම්බිසාර මහරජ්ජුරුව කියන්නේ භාගිතුන් වහන්සේටය වඩා වයිසිං අවුරදු පහකින් බාලයි. එනම් භාගිතුන් වහන්සේ බිම්බිසාර රජ්ජුරෝ ගෙහිකාලේ සහෝදුරුව තරං යාලූ. ඒගල්ලොන්ගේ අම්මලතාත්තල ඒ යාලුකන් විජිට පරම් පරාමෙන් පෞද්තු ග නැවෙලති වුණ. ද ිසාරජර අප බුදුරජාන්හන්සේ බුද්ධත්වය ලබි කලින් කියනවා මගේ රාජ්‍යයේ එක චත්්‍රයේ දෙකට වෙදාගෙන අපි දෙනවා අපි දෙදෙන රජගන් කරමු කියලා අපේ බෝසතාාණන් වහන්සේ එසියල්ලා තැහැරලා නිවන් හොයාගෙන අඩිගියා එෙදාළඟට ඇවිල්ල පාදු මූලේ වැටිලා බිම්බිසාර රජ්ජුරෝ ඉල්ලි මක් කරනවා ස්වාමීනී. එහමන සම්මහා සම්බුද්ධත්තේ ලබාගෙන මට අනුකම්පා කරලා මගේ රාජජානයට වැඩම කරනු අද ස්වාමීනී කියල ඉල්ලීීම කළ. භාගියවතුන් රහංශේ සබුද්ධත්තේ ලබාගෙන ආපුහම දෙෙබිසාර රජ්ජුරෝ සෝවාම් මාර්ග පරල් ලබුහා ඒ විතරක්ම නෙමෙයි මේ උතුම් ශාසනයට වේලු අනාරාමේ නිර්මාණය කළ පූජ කළ ිබිසාර මහරජුරෝ ලබාපපු උතුම් පලහ කේමාදේවයටත් ලබල දෙන්නේ බිම්බිසාර රජුරුවන්ට මහපුදුම ඕන එකමත්තිබුහා. ඒක තමයි ශ්‍රද්ධහාවන්තයන්ගේ සත්පුරුෂයන්ගේ හැටි. තමන් ලබාපු සැනසීම තව කෙනෙකොට ලබල දෙන්නේෙ මහපුදුම කැමැති ඕම නාවත්වී න. හැබැයි සාමාන්‍ය සමාජයේ ජීවත්වයෙන කෙනකොට මට තියෙන ධනේ මරයට තිබේවා කියලා අපට හිතනවද ම තියනවතුපිට ඉඩ කඩම් මාරයට තිබේවා කියලට හිනවද ඒ තමයි ලෞකක ජීවිතය ගත කරන අපි අපේ හැටි. නමුත් මේ ශාසනයෙන් කෙනෙක් පෝෂණය උනානං ඒ කෙනා ඒෙන තමන් ලබා පෝෂණශීම තව කෙනකොට ලබල දෙන් හරීයට කටයුතු කරනවා සත්පුර්ෂිකම ස්වාමයා විසින් තමන්ගේ බිරිදර නිවල් ලබල දෙන්න කැමති. ැයි අප මලින් සඳහන් කලා බුදුරජාණන් වහන්සේව දකිින්යන්ඩ කේමාදීවිය කැමතිනේ නිවන් ලබන්ඩ වාසනාවති බුණත් කේමාදේවිය භාගිතන් වහන්සේ දකිින්ඩ යන්න කමතිනේ. ඒ කැමතිනෙ එත්ති භාගිතන් වහන්සේ රූපේටනින් ග්‍රහකරෙනවා. මං එතින්ට ගියත් බනහඩ ගියොත් භාගිතුන් වහන්සේ මේ තරං ලස්සන මග රූපේයට ගර්හා කරයි කෙළ හිතුා. බිම්බිසාර රජුරුව හැම වෙලඒකම හිටවා බුදුරජාණන් වහන්සේ දකින්ද කේමාවක් කරගෙන යන්න උපක්‍රම ේතුවා. එක දවසක් නාට්්‍යකරුවෝ ගීත කියන අයි කවි බඳන අයි කවි කියන අයි මේගොල් ඔක්කෝම ගෙන්හලා වේලුවනය පිළිබඳව වර්ණාවක් එකතු කරලා වරණාවක් හදලා කේමා දේවිය මක්. ම කරන මද දෙ පස රැස්වෙලා ඉඳගෙන ප්‍රකාශ කරන්න්න කියලා කවි කිය්ඩ කියලා කිව්වා කේමාදේවිය මාලිගාාවෙන් එලියට බැහැල නගර කඩපිළේ ඇවිජගෙන යන කොට වේලුවනේ පිළිබඳුව කවි ගීත ඇහෙනවා මේ කහගෙන ඉඳලා සේවිකාවන්ගෙන් අහනවා මේ කොහිතීන වයනක් ගැනදමී කියන්නේ කියලා වේලුවන කියල තවත් වූයනක් තියෙනවා ද කියලා මකද මේ වේලුවන වයන කාගද කේමාදේවියකි. එතුකට කේමාජේවියගෙන් අරගෙන තමයි බිබිසාාර රජ්ජුරෝ වේලුවනෝ යන භාගිතුන්හසසිට පූජ කළේ. ඉතින් කේමාදේවිය තරන් වේලුවන වයන පිළිබඳව තව කෙනෙක් දන්නේ දනනෑ. නමුත් ඒනිසාම අහනුව තවත් වේලුවන කියල නමතියෙන වූයනක් ගැනද මේ වරණ කරන්න කියලා සේවිකාව් පිළිතුර දෙෙනවා නෑ ස්වාමි දීනයනී ඔබ වහන්සේගේ වේලුව නුවයන පිළිබඳවම තමයි මේ කතා කරන්න කියලා මගේ වේලුව නුවන්න පිළිබඳවෝ මන්දන්න තුවේ නමුත් ඒක දැන් ඊීට වඩා ලස්සන ඉදි කියලා යට එතුුණා ඒම හිතල ඇවිසිිම තීරණය කළා ඒ ලස්සන බලන්ඩයන්ඩ මකද කාලකට කලින් ඇගේ මූ කියන එනිසා ඇයි තීරණය කලා වේලුව වනුවෙන බලන්ඩ යන්ට වේලුවන වයෙන මැද්දීඋන වානන්තරයක් මැද්දී භාගවිතුන් වහන්සේගේ ආරාමය පිහිටිල තියන්නේ. වේලුවන වයන සිරිය බලබල කේමව බුදුරජාණන් වහන්සේ ගාවට යන්ඩ තීරණය කළ රජුරහු පුදුම ඉදිරි සතුට වුණා මගේ උපක්‍රමේ සාර්ථක වුණා කියලා කේමාව බුදුරජාණන් වහන්සේ දකිඩි ගිය එැබයි බුදුරජාණන් වහසේ දකකි යනකුට දුර ඇතතියල භාගජනාශය දන්නවා අද කේමාව මල්ලකට යනවා එහෙම හිතල කේමාවගේ හිතේ තියන දැඩි ඇල්ම රූපය කෙරහිතියෙන දැඩි ඇල්ම නැති කරල දාන්ට භාග්‍යතන් වහන්සේ විසින්ම ප්‍රාතිහාරයක් තක් වෙනවා කාන්තාවක් මනාරූපයක් තියෙන පුදුමාකාර ලස්සනක් තියන දේවතාවීකටත් වොඩා ලස්සන දෙවගනක් වගේ ස්ත්‍රීරත්නයක් මවල භාගිතුන් වහන්සේට පවන්සලසල ඉන්ද ශලස්්‍යනවා ඇයව පේන්නේ කේමාවට විතරයි සහ භාග්‍යතුන් වහන්සේට පමණයි වෙන කෙනෙකුට මේ දම්සභාව ඉන්න අයට මේ කාරණාව පේනිිනේ කේමාව දුරතියාම දැක්ක බුදුරජාණන් වහන්සේ ගාව පවංසල්ම ස්ත්‍රී ළ බුදුරජාණන් වහන්සේ දිහ බලාගෙන හිත පහදවගන්නට වඩා හිත පහදෝගත්ත කාටද ආං අර පවන්සලන කාන්තාවට ඇයිදිහ බලාගෙන කේමත් තමන්ටම චෝදනා කරගන්නවා. ඊට කලින් ඇයි හිතනවා මිනිස්සුමේ බොරුුණෙ කියන්නේ බුදුරජාණන් වහන්සේ රූපයට ගරහනව කියලා. භාග්‍යවතුන් වහන්සේ රූපයට ගරහන අනන් තරන් ස්ස ස්ත්‍රියක්ක හොමද බදුරජාණන් වහසේට පවන් සලන්නේ එ නම් බිනිස්සු මේ කියල තියෙන බොරු එහෙම කියල හිතලා ඇයිදිහ බලාගෙන ඇ කොයි තරන් ලස්සනයිද කියලා බලබල මෙනමන හිටියා බුදුරජාණන් වහන්සේ දන්නවා ඇයිද ඇයිදිහය බලාගෙන සතුට වෙනවා කියලා ඇයිති බලාගෙන සතුටු වෙනකොට කේමවත් තමන්ට චෝදනා කරගන්න කමා උමනං හරියට පුදුමාකාර ලස්සන වන ආං අර භාග්‍යතුන් වහන්සේට පවන්සලන ස්ත්‍රයේ ඉදිරී. සොලොස් කලාවෙෙන් භාගයක් තරන්වොත් අටි නෙන. මකද මේ සොලොස් කලාව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේට පවංශලන ස්ත්‍රියගේ ලස්සන දාසේ වතාවකට බෙදලා පංගුවක් කරගත්තහම ඒ පංගුවක් තරවත් කේමාවගේ ලස්සන වටිනි නෑ කියමි කියන්නේ. ඉනිසා කේම චෝදනය කරගන්නවා මට වඩ කොයි තරන්නම් රූපයෙන් ලස්සනයිද. එහෙම කී කියා ඇයගැෙන හිත හිතා ඉන්නවා මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කනකටවත් ඇය ගන්න න භාග්‍යතුන් වහන්සේ ඇයිගේ හිත දැකලා භාගජනස අධිෂ්ඨාන කරනවා. අර භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පවන්සලසලඉන්න ඉස්ත්‍රයේ ටික 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 ට ටික ටික වශශටයන්ද. ටික ටික වයිශටයනවා. ටික ටික ලෙඩෙවෙනවා. ටික ටික වයෝවුරුද වෙනවා. අර තිබුණු ලස්සනය වේලිලායනෝ ලස්ස තිබුණු වැස් වක ගැහෙනු තිබුණ මාංශ රැලි ඒවා. දිගෑරිලා හේදිලා ගිහිල්ලා වගේ. ඇගෙෙන් හම එල්ලෙන්ට පටන්ගන්න. ඇගේ හම වෑරිලා ගිහිල්ලා. මේ විදිහට ජරාජීරණ ස්වභාවයට පත්වෙලා කෙෙින් ඉඳගන්නවත් හිටගන්න වොත් බැරුව භාගතුන් වහන්සේ ඉදිරියීම ආං්‍ර පවංශල සලහිද පුවිස්ත්‍රියයේ බුදුපාණන් වහන්සේ ඉදිරියයේ බිමට ඇයගෙන වැට නවා. එතෙනින් නතර වෙන්නේෙ නෑ. බිමට ඇදගෙන වැටිලා භාගජන් වහන්සේ කේමාවටය නවශීවති කියම දක්වනවා මැරිල වැටෙනවා ඉදිමෙනවා කොනුවෙනවා ලේ සැරවවෙනවා සැරවෝ ඕෝජස වෙනවා ඕජ සෑඟපොපුරුල එලියට වැක්කරෙනවා. මේ විදියට සියල්ලම දක්කලාා භාග්‍යතුන් වහන්සේ ඇගෙ හිත විමසනවා. කේමාව ගිහිත දිහ බලාගෙන වැඩින්වා. ඒවෙලේ කේමාවට අවබෝධ වෙනවා මේ තරං ලස්සන රූපයක් තිබිලත් මේ තරං ලස්සන සිරු රක් තිබිලත් සියලු සැපයන්තිබිල මට දවසක ඇයි වගේම වෙන්ඩ සිද්ධ වෙන වනීද භාග්‍යවතුන් වහන්සේට පවන්සලන ස්ත්‍රීට වඋන ටිකමයි මේ තරං ලස්සල වන මටත් වෙන්ඩ තියන්නේ එනිසා මටත් ඔයි ටිකමයි නේද කියලා ඇය කල්පනා කරන්න ගත්තා ැ රූපයේ පිබඳවතියන සාාවට්ටික් අඩු වුනා ඇයි අඩුවනේ ජරාජීරණ වෙලා අපිරසිුදු වෙලා කුණුගඳහමහම භාග්‍යතන් වහන්සේ ඉදිරෙන් වැටිලා ලේ සැරව අසූචි මළුමූත්‍රා ගොඩක් විතරක් විතින තීර නිසා ඒක දැකලා ඇගේ හිතේ ශරීරයේ පිළිබඳවතියන දැඩියල් මටිකක් අඩුවුණ භාග්‍යෝතුන් වහන්සේ ඇයටේ බණ කියන්න ආරම්භ කලා ේමනි මේ රූපය මෝඩයන්ටම ප්‍රියයි. කේමවෙනි මෝඩයන් විසිම්ම තමයි මේ රූපය ප්‍රාර්ථනා කරන්නේ. මේ ශරීරයේ ලෙඩ ගුහාව ලෙඩ ආරක් කියල භාගජන් වන්සේ සඳහන්කරනවා. අපිරිසිදුයි කුණු කසල ගො ශරීරයේ උඩකොටසෙනුත් වැගරෙනවා යටකොටසෙනුත් අසච්ිලෙ සරව වෙගරෙනවා. කේමාවෙනි මෙන්න මේ ශිරුරය මම පනු ඇදැල්ලකට සමාන කරනවා කියලා. භාගිතන්නාසේ කේමාවට ශරීරයේ පිල්බඳව ධර්ම දේශනා කරනවා. ඔබ ඔබේ කියලා රූපලා වන්නේ කටයුතු කරපු. ඔබ ඔබේ කියලා ලස්සන කරූපු ඔබ ඔබේ කියලා තියාගෙන බේරගත්ත දවස ඩිපුර හරිියයක්ම කාලයවෙන් කළේ ඔය ශරීරයේ ලස්සන කරවන්ඩ නමුත් ඔය ශරීරයේ දවසක දාල ඔබට යන්න සිද්ධ වෙනවා. ඔය ශරීරයේ විසින් ඔබට දුක්ගෙනල්ල දෙනවා. ඔය ශරීරයම තමයි ඔබ ඔබේ කියලා තදින් අල්ලගෙන තියෙන්නේ. මේ විදිහෙට කරුණු කියලා ශරීරයේ තියන අස්තේරත්තය පිබඳව අත්වාාවිචනශ බන කියවා. කේමවිනි. ඔය ශරීරයේ. රොදිර නාළවල්ලුල දනෙල්ලේ දවසක සැරවෝ බවට පත්තිෙනවා ඒ සැරව ඇඟ පුපුරල එලියට වැෑහෙනවා එතකොට ඔබ ලස්සනයි කියලා අල්ලගත ශරීරයේ ඔබට තියෙයිද ඔබ ලස්සනයි කියලා තියාගත්ත ඔබේ ශරීරයේ මන්තරම් ලස්සන වෙන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා මගේ ශරීරයේ තරම් ශක්තියක් වෙන කාටවත් නෑ ං කොයි තරන් නිරෝගීද කියලා අල්ලගත්තවයි ශරීරයේ ඔබට දුක්්ගෙනල්ලා දෙනකොට ඒ කොහොම තියෙයිද. කංවලින් ඇස්වලි නාස්පුඩුවලින් කටවල්වලින් මේ ශරීරයේම තියෙනවා දොරවල් නමයක්. ඒ දොරවල් නමින් එලියට වැෑහෙන්නේ මොනවද. අසූචි මලමෝත්‍ර සෙම සොටු මෙ මේ දීව. මන් ලස්සනයි කියලා අල්ලගන්න මේ ශරීරයේ. කෙනෙක් මන්දිහය බලාගෙන කොයිඒ තරන් ඔබ ලස්සනයිද මෙහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නමුත් එහෙම ලස්සනයි කියන කෙනෙකුට කනක් කපල්ල දුන්නොත් පෙළිගනීද. කෙනෙක් මට කියනව නං අනේ ඔබ කොයි තරම් ලස්සනයිජ කියලා. එම් ඔබට කැමති කිය කිවුත් ලසන නිසා කනක් කපල දෙනවා මේක එනම් තියාගන්න ඔබ කියලා ඒ ලස්සනයි කියල කිව් කෙනම් මගේ කන තියාගනීද ඔබේ දට්ටික මොනය තරන් ලස්සනජ කිවුත් එක දතක් ගලෝලදින ආහිනම්ඒ තියයාගන්න කියලා තියාගනීද හම කොයි තරන් ලසනජ කිය කිවුත් හමටිකක් සර ලරගෙන භාජනයකට ලා දුන්න ග යන්තන් හරි කෙෂ්ටික කෙෂ්ටිකනන් ලස්සනයි යොත්් කෙස්් හක් දුන්න තිය ගැන හැබයි ඒෙස් ගහම බත් පිගානක වගේ තියෙනවා කිවුත් අපි කැමතිද කැමති නෑ. එහම ශරීරී කොහෙට දි වඩාත්ම කැමති අඩුම තර්මේ මංවත් කැමතිද මං මේ ලබාපු සිිරරට නැන උදාාරණයක් සදහන්කල. ම මට ඕන විදිහට මේ ශරීරයේ පවත්ත ගන්න මේ නවන්න ඇද්ද කවන්න එද පවන්න ඇද පිසිතු කරන්න ද පිරිසිතු කරනවා. එතකට මේ ශරීරයේ ආරක්ෂා කරවනවා. මහත්තෙනවා නම් ගෙට්ටු කරුණු කෙට්ටු කරවනු කෙට්ටු න්නම් මහත් කරවනවා මේ ජීට අපි කටයුතු කරන්න ද. මට ඕන විදිහෙට මගේ ශරීරයේය පවත්ත ගන්න ම කටයුතු කරන. මගේ දට්ි කහපාටයි සුදුපාටයි කර ගඩ මේ විදිහිට අපි කොයි තරම් ශරීරය මගේ මගේ කියල අල්ලගෙන මේ ශරීරය වෙනේ අපි කොයි තරම් කටයජු කරනවාද. එනම් මේ අධික තන්හාව අධිකා ආශාවය නම දන්නමත් නැතුව මේ ශරීරයේ විසින් හැමදාම මව නිෙරේට එක් කරගෙන යන්නම පාහදා ගන්නවා නමුත් නිරේට යන්ඩද මේ ශරීරයේ ලැබයි කියලා ඇහුවෝත්. සුගතියට යන්ඩද නිවන් අවබෝධ කරන්නද මේ ශරීරයේ ලැබූ කියලා ඇහුවෝත් ඕගොල්ුන්ට දෙදෙ තියනෙන පිරිුරම කච්චේ. සුගතියට ඩද නිරට යඩද. සංසාරයේ අසීමමාන්තික පින්කරල සිල්ර කල කුසල් වඩලා මේ ශරීරයේ ලබන්නේ පින්කරගෙන කුසල් වඩාගෙන නිවන් අවබෝධ කරද. සැපයන් අතර උච්චතුම සැපේ බන්ට. නමු ඒ ශරීරය පාවිච්චි කරලා නෙරේටයන්ට පාරහදා ගන්නයි කොයි තරන්න ඉන්නවදය. එනම් රාගයේ තන්හාව කොයි තරන් අප විනාශස්වභාවයට පත් කල්ල දානවද. එදා බුදුරජාණන් වහන්සේ ශරීරයේ පිළිබඳව බොහෝම ගැමරින් කේමාවට බණ කියනෝ කේමාවෙනි. මේ ශරීරෙන් ගණඩ තියෙන මොනවදොන්දයි කිය. හිතන්ට කුොම මරලගේ පුහම අඩුම් තරම ලිපට දාල බත් මුට්ටිය කරවායා ගන්න පළුවන්ති ඒකත් මං කරනවාද හැබැයි අපි දන්නවා කැලි තියෙන ගහ හොඳට හැදිල බොහෝ පිරිසකට හෙවන දීල දවස දිරල 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 ගිහිල්ල මහපොලොට කඩාගනයට ල පස් වෙලා එනවා අව්ුවට වේලෙනවා ෙවා සීත ලහ්ව සුලංා ජීට අහුවෙලා දිරනවා. මෙහෙම අපි කැලේ යනකොට මේ ගහින් අවශේෂ වන කොටසක් අපි දැක්කොත් අත්තක් හරි පදමටවෙලිලා නං කපාග නැවිල්ල කුස්සේයට දාලා ලිපේ දදාල බත් මුට්ියයක් හරරි උනුවතතුර ටික කරරි අපි රත්්චර ගනි නැද රත්කරගන්න. එන දිරලා මහපොලෝට වැටුණු පස්සෙලා යන දරකැබැල්ලෙන් හරි අප ප්‍රයෝජණය ගණඩ පුලොුුණේ නද පුළුවන් වුණා. හැබැයි දිරල පොළෝට පස්වෙලා යනෑ ගස් කැබැල්ලින් ගන්න ප්‍රයෝජනයවත් මගින් මාවය මැරිලාගේ පුහාම මටවත් අනුන්තවත් ගණ්ඩ පුළුවන්ද. එනං කැලි තියෙන දරකැබැල්ලක තරන්වත් මේ පනුව ඇදැල්ලට එහමෙන තිනම් මේ ශරීරීන් ඇති වටිනාකමක්? යාංගේකයි භාගතුන් වන්සේ විසින් දේශනා කරළ තියෙන්න්නේ එහනම් ශරීරයේ වටින්නේ මැනැත්තං ඇයි අපට ශරීරය වටින්නේ සංසාරෙන් එතර යන්ඩ ආංඒකට පාවිච්චියට ගණ්ඩයි අපි මේ ශරීරයක් හරාම උපදින්නේ එනම් මොකටද මේ ශරීරයේ ලබන්නේ නිවන් අවබෝධ කරගණඩ පරමී ධර්ම සම්පූර්ණ කරගෙන සසරින් එතරයන්ට පාරහදාගණ්ඩ එනම් මේ කාරණාවෙන් අපේ පෙන්නතුම් තමන්ගේෙන් මහණඩුකු නිවන් ලබන්ඩ පාරමී පුරාගණ්ඩ නම් මම සිරුර ලබන්නේ සංසාරයේ අසීමමාන්තික පින්කරල සිරර කළ න්නං මම මම මේ මනුස ජීවිතයට ඇවිල්ලා මේ ශරයේ ම ප්‍රයෝජනිට ගත්තේ සසරින් එතරයන්නද පංචකාමයෙන් ශැපවිඳින්දදේ. හිතැන්ඩු ගිය ජීවි තාත්මාරු කෝටි ගානකට කලින් මගේ අම්මල තාත්තල්ල නැන්දල මාමලක් කළ මලිල අයිියල නංගිල වන අය. මේ ජීවිතේ මං මැරිල යනකුට මගේම ඇගේ උපදින පනු පදන උපදනට. සැරෝ බවට පත් සැරවතුලින් පනුව උපදිනවනි. එතකොට ඒ පනුව බවට පත්වෙල ඒගොල්ලො ඉපදුන මොක දෙකරන්නේ. මේ අපේ දරුවයි කෙල ඉන්නවද. නෑම මැරල යනකොට ඒගොල්ලෝ විසිම්ම කාල 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 කාලා රූප සටහනත් නැත්තටම නැති කරල දාන. ඒනං මේක තමයි සංසාරය හැටි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ශරීරයේ කෑන පණු වැදැල්ලක් වගේ කේමාවෙනි කියලා ධර්මි දේශනා කළ. රූපයේ පිළිබඳව තියෙන දැඩි ආශාව රාගය ඇගෙන් නැත්තෙටම නැති වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරී එදා දේශනාව නිමාවෙනකුට සෝවා මාර්ග පලේ ල බෝ කළ සඳහන් කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එතැනින් එහාටත්. ඇයට අනුකම්පා කරන නිසාා එතිනින් එහාටත් උතුම් පලයක් ඇයට ලබන්ඩ වාශනාව තියෙන නිසාා භාගජනාශයේ ඇයට තවත් ධර්මය දේශනා කරනවා. ආං එහෙම ධර්මය දේශනා කරනකොට මාතෘකාකරපු ගාථරත්නයයි අපි හතින් සඳන් කලේ. ඒ රාග රත්තානු පතන්ති ශෝතන් සයංකතන් මක්කටකෝව ජාලං ඒතම් පි ්චෙත්වාන වජන්තිදීරා අනපෙක්කිනු සබ් දුක්කන් පහය මොකද්ජමි ගාථරත්න අර්ථය රාගයෙන් රත්තුූ යම් කෙනෙක් තමන් කළ දැල අනුව සිටනාා මකුළුවමින් තමන් උපදවගත් තෘෂ්ණ සැඩ පාරෙහි වැටෙද්ද ඔවුහු තෘෂ්ණ සැඩ පර ඉක්ම වන්න නොහැකිවෙේ නොුවනැත්තෝ මේ තෘෂ්ණාව හිඳ දමා බලාපොරතු රහිතව සියලු දුක්පහකොට නිවන්ට යත්. එනම් මේ ගාථරත්න සරලම අදහස රාගෙන් රත්තුන කෙනෙ කරයට කොයි වගේ කියලද දේශනා කළින්. සයංකතන් මක්කටකෝ ජාලන් මක්කටක කියල කියනෙ කාටද මකුළුවට. අප පිණිතුම් දැකල තියෙනව නේද මකුළුව කොහොමද වියම් බදින කියලා. එයාට ඉන්ඩ එයාගේ ගෙදර මකුළු දැලේ හුඟාක් දුක්කන්දලයා හදාගන්නවා. දැල වියලලල දැ මැද්දට වෙලාහරි දර අගි්යට වෙලා හරි කොහේට හරි වෙලා එයා ඉන්නෝ එයා එහෙමි ඉද්දී හොඳයට බලාගෙන ඉන්නේ දැලට කවුදව අහුවෙන්නේ කියල මකළුවක් මැස්සෙක් කුරමිණී ඒවාගේ පුංචි සත්තු මේ දැලට අහුනාම ඒ තමන්ග තැනින් ඇවිල්ලා අර සතාව විදල එයාගේ තියෙන ලේ බීල තේම නතින ඒයා ගෑැගේ දුවන රුදර බී. එ මකුළ දැලින් ඔතල තල ඔතල ආය තමන්ගේ ඉන්න තැනට යනවා ආය සතෙක් අහුනුත්තඒ මකුළු දැනට ආය ඇවිල්ල එාව හිල් කරලා එයා ගැගේ තිෙනෂ බීල නැවත මකුළු ඔතල 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 එයා අන්ට යනවා එයා ඉජපු තැනට ඒමනිමී මකුලුව කරන්නේ නම් අකුළුව තමන්ගේ දැලේම ඉඳගෙන තමන්ගේ දැලට අහුවන අය කාලබීලා නැවත තමන් ඉටපු තැනකට වෙලාඉන්නෝ. භාග්‍යතුන් වංශේ දේශනා කළා තන්හාව තියෙන කෙනක් ආංගේ වගේ ඉතාම පුංචිම පුංචි රාමෝක හිරවෙලා පුංචිම පුංචි තැනකට වෙලා තමන් විසින් හදාගත දැලේ තමම්ම පැටලිලා දුක් විඳ වෙඳ ඉන්නවා. තන්හාාව තියෙන කෙනත් මනුස්සලෝකයට ඇවිල්ලා. එක්කො නිෙරේට ගිහිල්ල තමන් විශසින් කරගත්ත දේවල්ලෝට දුක් විඳවිද නිරයට වැටෙනවා මනුස්සලෝකකට අවුත් තන්හාාව නිසාම තන්හාාව නිසාම ජීවත්වෙලා හම්බ කරකර කාලබීල ජීවත්්‍යෙනවා. උදාහරණයක් කරගෙන බලන්න තන්හාාව තියෙන කෙනෙක් කොහොමද දැ ඕගොල්ලොන්ට ෘතක් ජන මට්ටමේ න ඉන්නේ ඔබත් මමත් අපිට තන්හා නැද් උදේට නැගිටිනෝ වැඩපොලොල්ලෝට යනො කීයක් හරි හම්බ කරගන්න ඒ වරගෙන ගෙදරේනෝ කනෝ බොනුව නිදයනවා ආය ඒකරපු කාරණාව නෙමී දනිද්ද උදේ කරන්නේ ඔයි ටිකම ආය ගෙදරදල වැඩට යනවා රෑ වෙනකං වැඩ කරනවා ගෙදරේනවා හම්ඹගරගත දේවල් ප්‍රයෝජන් අරගන්නවා කනෝ බොනවා නිදී ගන්නවා අනිත් දව්දේනැකිටල ආය වැරට යනවා. මකලුව කරන්නත් ඔයිටිකම නෙමීද ඔයිටිකම භාග්‍යජන් වහන්සේ සඳහන් කරනවා තන්හාට අහුන කෙනැත් හරිටන්ගේ වාගේ කියලා. මේ ක්‍රමය වෙනස් කරන්න නං තන්හාවිෙන් මිදන්න තරම් සිිහයක් තිෙන් දෝනා. තන්හාවින් මිදෙන්න්න ති කෙනාට හැමදාම තියන්නේෙ දුක් විතරයි. තන්හාව නිසා දුකහටගන්නවා තන්හාව නිසා ශෝකය හටගන්නවා. අපේ බුදුරජාණන් වහන්සක කාලයේ එක තාර්ථකනෙක් හිටිය සංසාරෙන් එතරයන්නෙ තරම් පින්දයෙනවා තසිිශයේ තමගේ පුතා මැරුණා. කන්නේ බොන්නනේ නදී ගන්නනේ මහපොලොට අත්දකින් ගහ ගහ. අදදකෙන් පපුූට ගහ ගහ බලාගත් නතිේ බලාගෙන යැම් වෙලේම පුතා ගැන හිත හිතා පැත්ත කරලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේව දකින්න මුල්කාලේ යවත් පොතාගේ මරින් පසේ බුදුරජාණන්සේ දකින්නවෙේ. ඉතන්නක තන්ාව කොයිතරද කියලා. තන්හාාව නිසා භාග්‍යතුන් වහන්සේවක් අතහැර ගන්නවා. ඕගල්ලට හිතන්න පුළුවන් අනේ මන එහෙම වෙන්නේ බුදුරජාශ මංගේ විටය නම් මංකාවජකවත් භාග්‍යජුනාශය අතර ගන්නේ භාගතුන්නාන්සිකවට මන්දූ ගනවා කියලා. නමුත් එහෙම හිතනට හිතල බලන්ඩේ ම පෝයි දෞසරත්සේ සමාදන්ගෙන්ඩ පංචල්ටොත්තය නොද. මපුදම පින්ක මක් තිේනවා කේ කිව්ත්. එකම සිද්ධ කර ජැනින් මම මට හපදක් කර ගන්නවත. දවස් හතක් අපි හිටමක පන්සලේ පූජාවත් තියෙනවා කියලා පන්සලේ වැඩින්නේ කවුද භාගුතුන්නාශය. එකහි දවස්හත පුරාාවටම යන්න තියනකින් එක දවශක් විතරක් යන. ඊළග දවස යන්න සූදානම් වෙලා හිටියත් පොඩි වෙශක් වෂ එන තිර ඥාතිර ගෙදරයන කිවත්? ෙනද හම් කරන දලට වඩා ලොක ද ම්රගන්න තියෙන කිකු ඒනම් කවන්නේ හටවු නොයා අනික්දම පන්සට යනවා හිටා පේ අර වැඩි කරගන්නවා කියලා අපි කටයුතු කරන්නේද. එහිනං තන්හාව නිසා අපිට ලැබෙන්න්න තියනෙ විමුක්තිය අපි විශම විනාශ කරගන්නවා. බුදුරජාණන් වහන්සේව දකිින්ඩියන්න තියෙන අවස්ථාව බ්‍රාහ්ම යනේචි කරකගත්ත. එයි? ගේ පුතාමැරුණ එක දරාගඩ ෙරු. භාගතුන් වහන්ේ නුකම්පා කරලා ගෙදරට වැඩම කළ. භාගයතුන් වහන්සේ ඇහු ඇයි ශෝකයෙන් ඉන්න කියලා ස්වාමිනී පුතා මැරුණ කිව්වා. භාගිතතුන්හන්සට මතක් කරන අයිස කා අපප ජීවතුන් අතර ඉන්නකොට තරුණ ඇයි මැරෙන්නේ ස්වාමීණී කෙනෙවා නත් භාගිතන් වහන්සේ පැහැදිලි කළ උපාසකයේ ඉපදුනන්නන් හටගත්තනන් දෙයක් එක කාලත් පැවතිලා විනාසස්වභාවිට පත්වෙලා යන්ඩ වෙනෝම නේද කියලා. බොහොම ගෙමරෙෙන් දක් භාග්‍යජනාාශේ ධර්ම කරනු පැදිලි කරනවා. එහනම් මේ බ්‍රාත්්මණය දුක්වින්දියඇයි තන්හාවනිසා. කවුරු කරෙහිතියන තන්හාවජය තමගේ දරුවන් කෙරෙහිතියන තන්නා. උදේයින්දල රෑවෙනකං රෑයින්දල එලි වෙනකං. දරුවන් වෙනුවෙන් තියෙන ආදරය සණහස ඒ දරුව නැතුගියපු දවසට කොයි තරං ලොකු වේදනාවක් වෙනවද ඒ දරුව නැතුවයි හම තන්හාව නිසා මට දුකට පත්වන්නේ සිද්ධ වෙනවා මං වඩාත් ආදරය කරන දේවල් තදිින් බැදීමෙන් අල්ලගන්න දේවල් මට දවසක නැතුව යනවා කිව් හම එක දුකක් නෙවෙයිද ලොක දුක් අන්නාව කොයි තරං අපිව භයානක තත්වයකට පත්කරනවා දෙ කෙල්ල සඳහංකලොත් අස්සක ජාතකයේ අස්සක රජ්ජුරුවන්ගේ කතාවෙන් හොඳට පෙන්ඩලතිවා. අස්සක රජුරුව කිය කියෑනේ තමන්ගේ රාජදේවයට පුදුම විදිහට ආදරී කරපු කාන්තාව. තමන්ගේ රාජදීවයට පුදුම විදිහට ආදරේ කරපු මහරජි රාජදීවඇත් එෙම මයි තමන්ගේ ස්වාමයට පුදදුම විදිහට ආදරය කරපු ඉතාමත්ම ළෙන්ගතූනය එන මේ රැජින මහරජ්ජුරෝත්. පොදු මාකා රාදරයකින් හිටියත් කාලයාපුහම ඉස්සෙල්ලාම රජදීගීත මැරෙන්ඩ වෙනවා. රජ්ජුරුවන්ට දුකසෝකයේ දරාගන්න ෙරූ මොද කෙලි රජ්ජුරුව හිතුවා මගේ බිට මැරල්ල නෑ මේ නිදීගෙන ඉන්නේ කියලා. නැගිටිනකම් මොකද කරන්නේ රත්තරංවලින් දෙනක් හදලා. දෙන පුරාවටම තෙල්බෙහිද්දාලා රාජදේවියකි ශරීරයේ චෙතකේ ගිහිල්ලා අර දෙන ඇතුලේ බැහැව්වා. බාලා උදයින්ජල රෑවෙනකං රෑන්ජල එලිවෙනකං මෝනදිහ බලාගෙන මිනිය බදාගනරනවා නැගිටින්නද දෙනැගිටින්නෙ දෙ නැගටින්නේ ජයීම මකුදමි තවත්නදි කියලා. ඒකාලේ අපේ බෝෂතාාණන් වහන්සේ අදාපේ භාගජන් වහන්ශේ වනාට ඒ කල අපේ බෝසානන් වහසේ. අහසින් යනකමං දැක්කමේ රජ්ජුරංග දුක. රජ්ජුරුවන්ග නැවත සනසවඩ හිතුවා රජ්ජුරුවන්ගේ හිතේ තියෙන තන්හාව රැජන කෙර හිතෙන දැඩි යාලේ නිමාකරවන්ඩ කරුණු කියල දෙදී වා. රාජකී උද්‍යයානයටට ඇවිල්ල අසුන් අරගෙන දඹරංගරුවක් වගේ බැබෙල් පැබලි රජ්ජුරුවන්ට පනිිවිඩයව්වා එඩ කියලා. රජ්ජුරුවාවා. ඇවි ලැහුවා බෝෂතාාණන් වහන්සේ යහනවා රැජින කොහෙජ ඉපදිිලයිඉන්න කර දන්නෝද කෙෙවා නෑකිව්වා. සඳහන් කලා ගොමකරමිනි දේනුවක් බෞට පත් වෙලා ඉපදිිලයින්න කිවා. මං පිළිගන්න නෑස්වාමිණී කෙළකිව්වා. කහෙෙනක්මම් මෙතින්ට ගෙන්ඩන්ඩදි කෙලෙහුවා. හාකිව්වා ඉඳපු ගොම ගොඩත් එක ගොමකුරුමින් දේනුව ගෙන්වා. ලිගන්නවාද කියෙ ඇහව පෙන් ොල්ල ඒත් ෑ කියෙලකිව්වා. මොකද රජ්ජුරෝ ඉතනවා මගේ ස්වාමිදීනයේ කොයිීතරන් ලස්සනයිදේ. මහ පුදු මාආකාර පින්වන්ත තැනැත්තියක්. කොච්චර ශරෙන් රප සබාාවේ විහිිනවදදි කල සඳහන් ක ලොත්. ොක කාමරයයක් ්තුල්ට කිසිු ආලෝකයක් නැතුවේ ඇයි විතරක් දැම්මොත් ඇහි ශරීරයෙන් විහිදින ආලෝකයෙන් කාමරේ ලි කරන්න පුුවන්තරන් ලස්සන තියන කෙ දේශ කල ති. එන හිතනඩ කොයි තරන්. සම්පත්තියක් තියෙන් ඇැ ඒ තරම්ම ලස්සනයි කියලයි සඳහන් කරන්නේ. තය නිසා රජ්ජුරෝ හිතනව මේ තරම් අග්‍රමහේෂිකාවක් කොහොමද ගොම කුරුමිණ දීනුවක් වෙලා උපදන්නේ. එම් සැපවින්දා රැජිනක් වෙලා එපජනියයේ සංසාරය පිංකරපු නිසා. මිනිස්සුන්ට නොලැබෙන තත්ත්වේ තත්ත්වයක් ලබලා අප්‍රමාණ සැපසම්පත් විඳන්නේ සංසාරයේ පින්ංකර ප නිසා හැබැයි ඒ ජීවිතයේ තමට ලැබුණු රෝපය උපාධහන කරගැනෑ. ඒක න තමට ලැබුණු ශරීරයට තමන් විචින් අහු වෙලා උදේන්දල රෑවෙන කං ග්‍රෑයන්ජල ලවිෙනකං රූපය ගැන හිත හිතා සැප්පවිඳවිඳ හිටියා මිසක් කවදාකොත් සිල් රකගත්තද පින්කර ගත්තද කුසල් වඩා ගත්තද. දානයක්ක් මානියයක් දංහන්දක් ජීවිතයටවත් දීලතිීීමවද. එනං දීලනෑ. ආ ඒ නිසාමය. ගොම කුරුමිණයෙක් බවට පත් වෙලා තෙරිසං අපා ඉපදුනා එනම් මේ කාරණාව අපේ පින්නතුන්ගේ ජීවිතවටත් ගලප ගණ්ඩ බුද්ධහන්තෙරේක ඉපදුනා තවමත්ම බුද්ධහන්තරයක් බුද්ධහන්තෙරේක මගේ ඉපදුනා අනිත්තයගේ මං දැකල නෙදත් නැති කකුල් නැති ඇස් නැති නාශ නැති කං නැතිඇයි දකල න් තරන්ගෙහිම ඉන්නවා අත් දෙකමනේ කකුල් දෙකමනේ සමහරට යඔක්කොම තිබිල ඇහෙෙන්න්නේනේ සමහරයට ඔයක්කොම තිබි ලැස් දෙකනේ සමහර ඔය ඔක්කොම තියෙනවා නමුත් අත් දෙකනේ මෙ සියල්ල මාතරයේ ඔක්කොම ලබලත් උප්පත්තිය ඉන්දලම ලෙඩරෝග පිළිකා බගන්දර හදවත්තමාරු හු දේවවා වකු ගොඩු දිය වෙනවා ඔය වගේ දේවල් පුංචි කාරජලා අදකාලෙත් නැද්ද ඩැන්ඩැන් අපි හරිර දකිට ලැබෙන දෙයක්න පුංචි කාලයේ උපදිනම පුංචිම ලමයි සම රම්මල තාත්තර ටැන්ගේ සීණි තියෙනකොට එහෙම ඉපදන ළමයින්ට වද්‍යවුරම ගජ කරන්නේ මේ ඉන්නට පල්ලහන් කොසහරෙන් හැම දාම බොත්තමක් වගේ එකක් සකස්ර ති ඇඟට හැමදාම එන්නත්ඇැදිිනවා. දෙකන ඇද පුංචි කාල ඉදලහොම ම ඉන්නවා. එෙකට උපත්තිය ඉන්දලම ඔයි විදිහට දුක්විජින අයාතරේ. ය සියල්ලම ලබල නැති අයාතරේ ඔය සියල්ලම ලබල තියන අයාතර. මම මේ බනපතටික හන්ඩේ බද න්තරෙ තර යි. ිනිස්සු බින්නේ වේලිලා මෙැරල යනකොට මිනිස්සු ගා කටාගෙන යන කොටාගෙන මෙැරල යනකොට ගිනිගන්න ලෝකෙක නිවෙන කෙනෙක් බවට පත්තෙන්ද මංකො චතරම් වාශනාවන්තයිදය. මිනිස්සු කෝටි ගානකට ආහාර නැතුව යනකොට මට ආහාරටික ලැබෙන්නේ ඇයි මං සංසාරයේ මංකරගත්ත පිළිනිසා එනම් කර්මය බොහොම දැඩී කරමය බොහම රුජී මං කරගත දේවල් මට විපාකජනවා. සංසාරය අප ප්‍රමාණු දුක්කවිජින මිනිස්සු අතර බම කොයි තරම් වාශනාවන්තයිද. මට හැම දෙයක්ම ලැබිල්ලා අදදක ලැබිල ඇස්තිකත්ලබිල කන්දකත්ලබිල කෙලිින් පිහිටන රුජු කොදුනාරටියයෙකුත් ලැබිල්ල ඇවිදග නයන්ට තරම් පුළුවන් කකුල් දෙකුත් ලැබිල. මනා වැහෙන කන්දකකුත් සාදු සාදු කියන්න පුළුවන් කටකුත්. අතුත්තියනවා කකුල්හුත්තියනවා නෙරෝගී ශරීරයකුත්තියනවා මේ ඔක්කු මමන් ලබලතියන ඇයි මොකක් නිසාජය සංසාරයේ මාවිශිම්ම කරගත්තේ කුසලයන් නිසා පින් නිසා නමුත් පෙනට ලබාපුම ශරීරයේ පවට යොදෝනක කොයි තරන් අකෘතඥ යිද තමන් විශන් තම්ම නෙරේට යන්න පාරකශකරගත් බහට පත්වා. බද්ධාන්තරේක ඉපදිලත්නේ බණපද ටිකය ජීවිතයේ පුරුදු පුහුණු කරගෙන තියෙනවාද. එක තාත්ත කෙනෙක් රංකරුවයි. වශට ගකිහිල්ල ලඩැන්දරේ වැටල්ල වෙවුලයවුලු මරණේදරන්නවා. භාගජන් වහන්සේ මෙතාත් අලඟට ගිහිල්ලා. දරුවන්ට අනෝධනා වශයෙන් ධර්ම දේශනා කරලා. දරෝ සුගති පරායන වනාම දරුව මාර්ගඵල ලබල යි්දී. නමුත් තාත්ත තාම ලෙඩඇන්ඳෙ විවුලනු. තාත්තා? ලිඩජ වවලනවා කවදාක්කොත් බුදුරජාණන් වහන්සේ දකින්නකි හිල්ලනේ භාග්‍යචන් වහන්සේකින් බනැඇහුවත්ඒ ගානකට අර්ගනත්නේ පෙළි අරගෙනත්නේ භාගචන් වහන්සේ කියල කෙනෙක් ලෝක ඉන්නවා කියල විතරයි දම් කිටි. හැබැයි දරුවඒම නෙමෙයි අහන අහන බනපදයක් බනපදයක් ගානේ ධර්මි පුරුදු කරලා. දරු අහන අහන බනපදයක් බනපදයක් ගානේ සිල්රැ කළ අහන අහන බනපදයක් බනපදයක් ගානී භාගිතුහන්සැ කී කර. වෛෂක තාත්තා ලේඩඇන්දර නියම වෙලා මැරෙන් ලෝත්පල වෙලා පනාජිනිකට දරුව දන්නවා අපේ තාත්තා මැල්ලගිහිල්ලා නෙරෙයි උපජිනවා නමුත් අපේ තාත්තා කවදාකත් අපි බුදුරජාණන් වහන්සේ දකිින් යැනෙකොටේ තාත්ත නොගියට තාත්තා අපිටහනි කරේනේ. ඒ නිසා තාත්ත් නිවන් ලබ්ඩු සුදු සොයිනේදේ තාත්තා අපිව බුදුරජාණන් වහන්සේ දකිින්ඩනයකින්. කව දක්වත් අපි ව අතර කළේ නෑ නද කියෙලමි දරු හිතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේනි සාපිෂණසුනා හැබැයි තාත්තා අප වැලෙක්වු වෙත්න්නේ තාත්ත බුදුරජාණන් වහසේ දකින්න ගියත්නෑ. එනි සාධමය විදියට දුක්කදිනවා. තාත්ව බේරගණ ඩෝනි කියලා භාගතුන් වහන්සේල්ඟට ගිහිල්ල දානයට ආරධන කරලා ධන පූජ කරලා දරුවම ඉල්ලි මක් කලලා ස්වාමීන්නේ. අපේ ත් ට අනුග්‍රහ පිණිසේ ධර්මය දේශනා කරන්නි කියලා. භාගිතන් වහසේ තාත්තළඟට ගිහිල්ල. භාගජන් වහන්සේ අග තත්්චර කතා කරනවා. රු යමපුරුෂයෝ දැන් ඔබළඟට ඇවිල්ල ඉන්නේ. ඇයි මේ යම පුරුෂෝ ළඟට ඇවිල්ල ඉන්නේ කියලා කියන්නේ. මරණය ඔබ ඉදිරියේ ඇතියෙන්නේ භගචශ සඳහන් කරනවා පුරුෂය මරණය දැන් ඔබ ඉදිරියේ තියන්නේෙ කොයිවෙලා ඔබ මැරිල වැටේද කියලා ඔබ දන්නේ නෑ හුඟාක් පින් කරලා මනුස්සලෝකටපු ඔබ දැන් මරණයට පත්වෙල යනකට ඔක්කො මත්හරලා යනවා මෙතින නිහා ජීවිතයට සංසාර ගමනට මගවේ දන් සූදානං කරගනද ඉන්න කියෙලෙහ්වා මඟට බැහලා ගමනක් යැනවනං? මගවීදං තිබුණොත් ඒ ගමන සම්පූර්ණ කරගන්න පුළුවන් නඇද්ද පුළුවන්. හැබැයි ව මග වියදං තිබ්බේ නැතිවුණොත්. අපි චාරිකාවක් ගියොත් අනිත් අයි ශැප විදිනා අතරේ මට මගවියදං නැතිනං චරිකකාව මැදදි මට දුක් විදිිඳ වෙන්න නඇදේ අනිත් අයි ශප විදිිණොට මට විජිඳ විනිදු. ඒ නම් භාගජ නාශය හනවා උපාශකය මගවේ දං සූදානන් දෙෙ ඇහුවා නම් දෙැඩ පිළි රක්නෑ භාග්‍යච නාන්ශේ දී ලද්ජාාවී. ඇයි සිල්රකගරන පින්කර කරන කුසල් වඩාගරන. එතකට මෙහෙම කියනකොට අපේ පෙන්නිතුන්ට හිතෙන්ට පුළුවන් එනක් අපි සිල්රැගෙන තියන පින්කර කෙන තියන කුසල් වඩාගන තියෙනවන කියලා. ඇබැයි අවුරුද්දට දොළොස්වතාවක් සිල් රැකලා ඉතිරි දවස්තුන් සය පනස් ගානම සිල්රැක ගණන නැතුවේ ඉන්න කෙනෙක් නං. අපි සිල්රක් කියල කියන්න බෑ. අවුරුද්දර තුන් හතරවතාවක් ධානයක් දුන්න කියලා මස දොලහටක පිහිතමුක එක මාසසිකට එක දාන ගානී. එනම් දොළොස්වතාවක් දන්දුන්න කියලා අපඒ පහළොස්තාවක් කරමුක පහළොස්්‍රතාවක් දඳන්න කියලා අපි හරිටම දන්දුන්නා කියල කියන්නන්න බැ. එනම් එක දවසක් භාවනා කලා කියලා අපි හදම ගෝ සියවතාවක් භාවනා කලා කියලා. ඉරි දවත්තුන්සේ ගන්නාව පුරාවටම භාවනානො කරනං භාවනා කලාගේ ල අපට කියන්නේ බෑ භාගජන් වන්ේ දේශනා කලතියනෙ ඉඩ ලැබෙන හැම මොහතම හැම මොහොතකම පින් කරගඩ තෝක තෝකං කනේ කනය කෙන දේශනා කලතියන්නේ ඉඩ ලැබෙන හැම මොහතකම ටික ටික හරි පින් කරගණ්ඩි කල දේශනා කලතියන්නේ ඇයි සැප කැමතිනම් තමන් හදුකින් නිදහස් කරගන්න කැමතිනම් නිවන් ලබන්න කැමති න. ආහිමන ධර්ම දේශනාව සඳහහා ලැබිල තියන කාලේ නිමාවට පත් වෙලා තිෙන නිසා. අපි ධර්මදේශනාව මෙතිකින් නිමාවට පත් කරන්න උත්සාහ කරමු තන්හාව කියන්නේ සංසාරය අපි වූපත් දූපත්ද අපිළු දුක්දින කාරණාව. අපි රාගදේශ මෝහ කියනම කෙලෙස්වලට අහුවෙලාදි කෙලාි කොයි තරවත්දන්නේ කෙලෙස්කීහියක් තියනව කෙලද දේශනා කල තියන්නේ එක් දහස් එ දහ පන්සීය. මේ එක දහස් පංශීෙන් කෙලෙස් පහත්තමයි මූලික පංචසේලයේ කෙල දේශනා කරලා තියෙන්නේ. ඒ පංචසේලේ වත් තම ටහරියට රැගන්න පුුවන් වුණාද මේ තරං උතුම් බුද්ධන්තරේක මේකෙට විල්ලා. නැ තාම උපත්තය ඉඳලා පංචසේයේේ රැකල නිති අටසසිල් පොහොය දසසිල් කියන තැනටවත්ත පියාවද. ෑ අපි තාම නිති පන්සිල් පොහො යාටසිල් ඒ කියන්නේ නිති පන්සිල්ලලින් තාම එතනින් ඉහා උසස්සීල මට්ටමකට පැනගණ්ඩා අපට තාම බැරූගිය ඇයි අපි විසින්ම තන්හාවට යට වෙලා තින් නිසා. මාරයක් බොහොම කැමැති එයාට පක්ෂපාති කෙනෙක් වෙලා ඉන්නකං අපි හැබැයි එයා උපිටු දකිනකොට එයා අපිට හැම්ම තැනක මහතුරු කංකරන්න පටන් ගන්නවා. හැබැයි භාගයතුන් වහන්සගේ ආරක්ෂාවපට ලැබෙනවා. දුකෙන් නිදහස් වෙන්ඩ දුක්කස්කන්දයන් කොයිතරන් ඔබයි මයි පුංචි කාලන්දලා මැරල යනකම්ම විඳල තියෙනෝද මේ ජීවිතී. ඔබේ මගේ ඇස්වලෙන්ින් දුක්වේ ජනනිසා කොච්චර කඳුලු කට කටාගන වෙල ජීනෝද. කොච්චර බඩිින් ඉීජල තියනොද පිපාශෙන්ජල තියනජ. අනිත්ත ඇගේ හුරන පිසරන්න නතු කොයිතර ඕකුල්ලුම තනිවෙලා ක් ල චීනද. මේකින් නිදහශෙන්දේ. භාගිතුුන්හසේ පහිරි කර ගන්ට එහනං එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව නිමා කරනකොට කේමාදීවිය රහත් රහත් පලේ ලබාගත්තා කියල සඳහ කරනවා. බිම්බිසාර රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ කතා කරලම තැකනාම මහරජය එක්කෝ කේමාව පරිනිර්වාණය කරන්න සූදානන් එහෙම නැතිනං පැවදිි කිරීමට සුදු සුී කියලා. ස්වාමීනී භාග්‍යතුන් වහංසේ සුගතයන් වහන්සේ කේමව් පැවිදිකරුවන සේක්වා කෙලා ඉල්ලීම් කළා පැවිදි වුණා මේසාසනයේ උතුම් මහරහත්තෙරණින් වහන්ස නම බෞට පත්වෙලා සංසාර් කෘත්ති නිමා කළා. අදත් එදා බුදුපියණන් වහන්සේ ග්‍යනුකම්පවනල බුවනං ඕගොල්ලොවාගේ මංවාගේ සංසාරයෙන් සංසාරයට වැටිවැටි නිෙරේෙන් නිරේට වැටිවැටි ලෝකින් ලෝකට වැටි වැටි දුක් විඳන තවත් එක කාන්තාවක් විතරයි නමුත් අද පෙනුත්නේ පවත් නෑ ඇගේ සංසාර ජීවිතයකුත් නෑ ජීවිතයකුත් නෑ සංසාරය නිමා කළා එනං ලෝකේ උතුම්ම සැපේ නිවන් සැපේ ලබා ගත්තා ඒ නිවන තුළු දුකක් නේ වේදනාවක් නෑ කම් කටළුවක් නේ ඒනම් ඔබත් කැමති නැද දුක් නොවිදිිරි කෙනෙක් බවට පත්වෙන්ද කැමති නද? තිනං භාගජනාන් සිට කී කරවෙන්ට. අන්නේ දාට ඕගොල්ලුන්ට ඇත්මට අපි ශීලජනාටමත් නිවන් ලබන්ඩ පුළුවහංකමතියෙනවා. ලබාපු ජීවිතයේ තව දිනකීපයක් ඇතිනං කවදාපට මැරල යන්්ඩ වෙීජ දන්නේ නේ ඒ නිසා ලැබුණු අවස්ථාව ප්‍රයෝජ නරගෙන සංසාරය නිමා කරගණ්ඩෙ නපුංචි බනපදටක ප්‍රයෝජනී අරගන්ඩ ජීවිතයේ පුරුදු පුහුණු කරගන්ඩ. ඒතුලින් භාග්‍ය තුන්නාශට කේ කරුවෙන්ඩ ඔව සියල දෙනාට සසර නිමා කරන්ඩ ශක්තියේ දහිර වාසනාව භාග්‍ය නිරන්තරින් උදාවීවා කියලා ශිර්වාදයන් සිද්ධ කරනවා පින්නතුනි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පින්වන්ත දායකත්වය සපයනට ඒ දෙන්නේ අනුලා විජේකෝන් ස්වාමිදියණිය සහ දදරුවන්න තුළු කාරුණික පෙන්න්නත් පිරිස විසින් උතුම් අරමුණු වශයෙන් සඳහන් කරන්නේ වසර පහකට පෙර අභාාව ප්‍රාප්ත වනට යෙදුන පොළොන්නරුව ඕනෑගම අංක විසිහය පදිංචිව සිටි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී ඩීBී විජෝකෝන් ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට පස් වසරක් පර නිමති කරගෙන අප රැස්කලෝඋතුම් සත් ධර්ම දානානිශංශයන්ද ශ්‍රවනානි සංශයන්ද අඩුනැතුව අනු මෝදංකරවීම පිණිසයි. රැස්කල ඒක්රොක්් කළ සියලෝම කුසලානි සංශයන් අඩුනැතුවේම ස්වාම්පුරෂයාණන්ට එම පියානන්ට මහත්මානන්ට අනුමෝදංවීවා කියල පුුණ්්‍යාන මෝදනාවංශයදු කරමු. ඊට අමතරව පවුලේ නමෙන් මිය පරලෝගිය සංසාරගත ඥාතීන් සියලු දෙනා මේ කුසල් අනුමෝදන්වීවා කියලපුන්න අනුමෝදනාවං ශදු කරමු. සුජීවත්ව සිටින අනුලා විජේකෝොන් මෑණියන්ට ග්‍රත්නත්ත්‍ර යනන්තුගුණ බලින් නිරෝගෂූපත් භාවේම දේර්ගාාවෂ සම්පත්තියමු උදාපත්වේවා මෙලොවට පැමිණි කාරණ සම්පූර්ණවේවා පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන. සසරින් එතරයාමට ඇයට ශක්තියේ දහිර වාසනාව භාග්‍ය ත්තුදාවීවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. පවුලේ සියලෝම දෙනාට දු විරෝගි ශූපත් භාවය මුදාවීවා කියල ආශිර්වාදයන් සිදු කරනවා. එවගේ මෙනුර චනුල් සමාධී යොනල් යහාන් යසිරු යන, ොනුඹුරු මිනිිබිියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට බලාපොරුතු වෙන සියලු කරණ මුදුම් පමුණවා ගැනීමට රත්නතරේ අනන්තතාශිරවාදීෙන් දවාදරුවන්ට නිරෝගෂූපත් භාවයම ආවිරාරෝග්‍යාදී සම්පත්තිම නිරංචනෙන් හොදාපත්්‍රවා කියල ආශිර්වාදයං ක්සිදු කරනවා සම්මාධිත්තිකත ආර්යමණඩලයත් අප රැස් කළ එක් කළ සියලූම් කුසල් අඩුනැතුවම අනුමෝදං වීවා මේ උතුම් මහපින්කම මේ තරන් කරකශ කාලයක නමුත් සිදු කරන මෙ පින්න්නත් මෑණියන් එතුළු දවාදරුවන්ටත් එකතු පාදාවමින් සද්ධර් මශ්‍රවනය කළ සියලු දිනාටමත් තවතවත් මෙබඳු උතුම් මහ පින්කම් සිදුකර ගැනීමට ශක්තිය දහිරය වාසනාව බාහගේ උදාවීවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා සද්ධර්මශ්‍රවනය කරන ලංකාවාසී ලෝකවාසී සියලෝම දිනාටමත්. මැදිරියට එක්කා සවයමින් සද්ධර්මශ්‍රවනය කළ මැනියන් දවාදරුවන්නතු ලෝබට නෙපිං විශේෂයෙන් සසර නිමා කිරීමට හිතුවාසනාවේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඉතාම ඉක්මං භවයක ඉතාම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සැනසීම මුදෙසාම. මේ උතුම් සද්ධර්ම දානානිශන්සයත් සත්්ධර්මශ්‍රවනානිශංන්සයත්. පාරමී ධර්මයම් බවටම පත්වීවා කියල ප්‍රාර්ථනාවන් සිදු කර ගනිමු. ආකා සට්ටහාච්ච බුම්මට්ට හාදීවානාගා මහිද්දිකා, පං්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක්කන් තුලෝක ශාෂනංචී දී වූ වත්ස තුකාලීනෙන් සස්්‍යෙ සම්පත්ති හෝතුචේ, පීතෝ භවතුළෝකෝචේ, රාජා භවතු ධම්මිකු.